තුන එක පහ ලක්කන හාර විභංග ධර්මයේ වෙතට ගෙන යාමේ ලක්ෂණ බෙදා දක්වීමයි එහිදී ධර්මයේ කරා රැගෙන යාමේ ලක්ෂණ හාරේ අනුකුමක්ද එක් ධර්මයක් වදාළ කල්හි යනාදී වශයෙන් වදාළ ගාතාවයි මෙය ලක්කන හාරයයි කුමක් ලකුණු කරයිද එක් ලක්ෂණයෙන් යුත් යම් ධර්මයෝ වෙද්ද ඒ ධර්මයන් අතුරෙන් එක් ධර්මයක් වදාළ කල්හි ඉතිරි ධර්මයෝ කියන ලද්දාහු වෙති ඒ කෙසේද යත් භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි වදාළසේක්ද මහණෙනි ඇස යනු එක් අරමුණක නොපිහිටා ඇති දෙයකි අනවට්ටිත වහා නැසෙන දෙයකි ඉත්තරං ඉතා සුළු කලක් පවතින දෙයකි පරිත්තං වහා බිඳ යන දෙයකි ප්‍රභංගු අනුන්ගේ යැයි සැලකිය යුතු දෙයකි පරතෝ දුකකි දුක්ඛං ව්‍යසනයකි ව්‍යාසනං සෙලවෙන දෙයකි චලං උණු අළු වැනි දෙයකි කුක්කුලං හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ දෙයකි සංඛාරං සතුරං මැද වදකයෙකු බඳු දෙයකි වදකං අමිත්ත මජ්ජේ යනුවෙනි මේ දෙසුමේ ඇස ගැන වදාළ කල්හි ඉතුරු ආධ්‍යාත්මික ආයතනයොත් වදාරණ ලද්දාහු වෙති කවර කරුණක් නිසාදයක් මුළු ආධ්‍යාත්මික ආයතන සයම තමාව වනසන වදකයෙකුසේ අර්ථයෙන් එක් ලක්ෂණයෙන් යුක්ත නිසායි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක රාධේනි ගෙවී ගිය අතීතයට අයත් රූපය ගැන ආරක්ෂා රහිත වෙමි හට නොගත් අනාගත රූපය සතුටින් පිළිගැනීම නොකරමි දැන් පවතින රූපය කෙරෙහි අවබෝධයෙන්ම එපාවීම පිණිස විරාගය පිණිස ඇල්ම නිරුද්ධ කර ගැනීම පිණිස එහි ආශාව අත්හැරීම පිණිස ඇල්ම දුරු කිරීම පිණිස පිළිපදින්න මෙසේ රූපස්කන්ධය ගැන වදාළ කල්ලි ඉතිරි වේදනාදී ස්කන්ධයෝ වදාරණ ලද්දාහු වෙති කවර කරුණක් නිසාදයක් යමකෝවාද සූත්‍ර දේශනාවේදී සියලු පංචස්කන්ධයෝම තමාව වනසන වදකයෙකුගේ අර්ථයෙන් එක් ලක්ෂණයෙන් යුක්තකොට වදාළ නිසාය යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක්ද ඒ සංච සුසමාරද්ධා නිච්ඡං කාය ගතා සති අකිච්ඡං තේන සේවಂತಿ කිච්චේ සා තච්චකාරිනෝ ධම්මපදේ පකින්නක වර්ගේ යම් කෙනෙකුන් විසින් කයානුව පවත්වන සිහිය නිරතුරුව ඉතා මැනවින් පටන් ගන්නා ලද්දේද කළ යුතු දේ නිතරම කරමින් සිටින ඔවුහු නොකළ යුතු දේ සේවනය නොකරති මෙසේ කය අනුව පවත්වන ලද සිහිය ගැන වදාළ කල්ලි බිඳීම් අනුව පවත්වන සිහිය ගැනත් සිත අනුව පවත්වන සිහිය ගැනත් ධර්මයන් අනුව පවත්වන සිහිය ගැනත් වදාර්ණ ලද්දාහු වෙති එහෙයින්ම දකින් ලද හෝ යමක් ඇද්ද අසන ලද හෝ යමක් ඇද්ද ආග්‍රහණය කරන ලද රස විඳින ලද පහස ලබන ලද හෝ යමක් ඇද්ද
හෝ වශයෙන් වදාළ කල්හි සිතින් දැනගන්නා ලද යමක් ඇද්ද යන්නත් වදාර්ණ ලද්දේ වේ. යම් පරිදි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක්ද එයින් ඔබ භික්ෂුව කය පිළිබඳව කායික ස්වභාවයන් දකින සුළුව කෙලෙස් තවන වීර්ය ඇතිව නුවණ ඇතිව සිහි ඇතිව ලෝකේ ගැන ඇති ඇලීම් ගැටීම් දුරු කරමින් වාසය කරව යනුවෙනි. කෙලෙස් තවන වීර්ය ඇතිව යනු වීර්ය ඉන්ද්‍රියයි. නුවණින් යුතු යනු ප්‍රඥා ඉන්ද්‍රියයි. සිහි ඇතිව යනු සති ඉන්ද්‍රියයි. ලෝකේ ඇලීම් ගැටීම් දුරු කොට යනු සමාධි ඉන්ද්‍රියයි. මෙසේ කය පිළිබඳව කායික ස්වභාවයන් දක්නා සුළුව වාසය කරන විට භාවනාව තුළින් සතර සතිපට්ඨානය සම්පූර්ණ වී යති. ඒ මක්නිසාදියත් වීර්ය සතිය සමාධිය ප්‍රඥාව යන ඉන්ද්‍රියන් සතර තුළම සමාන ලක්ෂණ ඇති නිසායි. සතර සතිපට්ඨානයේ වැඩෙන කල්හි භාවනාව තුළින් සතර සම්‍යක් ප්‍රදානය සම්පූර්ණ වී යති. සතර සම්‍යක් ප්‍රදානයන් වැඩෙන කල්හි භාවනාව තුළින් සතර ඉර්ධිපාදය සම්පූර්ණ වී යති. සතර ඉර්ධිපාදයන් වැඩෙන කල්හි භාවනාව තුළින් පංච ඉන්ද්‍රිය සම්පූර්ණ වී යති. පංච ඉන්ද්‍රියන් වැඩෙන කල්හි භාවනාව තුළින් පංච බලය සම්පූර්ණ වී යති. පංච බලයන් වැඩෙන කල්හි භාවනාව තුළින් සප්ත බොජ්ජංගය සම්පූර්ණ වී යති. සප්ත බොජ්ජංගයන් වැඩෙන කල්හි භාවනාව තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වී යයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට අදාළ සියලු බොජ්ජංග ධර්මයෝ භාවනාව තුළින් සම්පූර්ණ වී යති. ඒ කවර කරුණක් නිසාද යත් චතුරාර්ය සත්‍ය අවබෝධයට අදාළ සියලු බෝධිපාක්ෂික ධර්මයෝම සසර දුකින් නිදහස් කරවන ලක්ෂණේ සමාන ලක්ෂණේ ඇත්තා වූ වෙති. ඒ ධර්මයෝ සමාන ලක්ෂණ ඇතිහෙයින් භාවනාව තුළින් සම්පූර්ණ වී යති. මෙසේ අකුසල් දහම්ද සමාන ලක්ෂණ ඇතිහෙයින් ප්‍රහාණයේදී සියල්ල නැසීමට යයි. සතර සතිපට්ඨානයන් වැඩෙන කල්හි අසුභයේ සුභ සංඥා විපරීතයක් දුකෙහි සැප සංඥා විපරීතයක් අනිත්‍යෙහි නිට්ඨ සංඥා විපරීතයක් අනාත්මෙහි ආත්ම සංඥා විපරීතයක් යන සංඥා විපල්ලාසය නැසී යති. එමෙන්ම ඔහු තුල කබලින්කාර ආහාර පස්ස ආහාර විඥාන ආහාර මනෝ සංචේතන ආහාර යන සතර ආහාරය සම්පූර්ණයෙන් අවබෝධයට පත් වෙති. එමෙන්ම කාමයට ග්‍රහණය වීම දෘෂ්ටින්ට ග්‍රහණය වීම සීල වෘතයන්ට ග්‍රහණය වීම ආත්මවාදයන්ට ග්‍රහණය වීම යන සතර උපාදානයන්ගේ ග්‍රහණයෙන් නිදහස් වේ. එමෙන්ම කාමයට යොදවන ස්වභාවය භවයට යොදවන ස්වභාවය දෘෂ්ටීන්ට යොදවන ස්වභාවය අවිද්‍යාවට යොදවන ස්වභාවය යන සතර යෝගයන්ගෙන් වෙන් වී යයි. කෙලෙස් ගැටගැසීම් වලින් තොර වේ. කාමාශ්‍රව භවාශ්‍රව අවිද්‍යාශ්‍රව යන ආශ්‍රවයන්ගෙන් නිදහස් වේ. ආශ්‍රව රහිත බවට පත් වේ. සියලු කෙලෙස් සැඩපහරින් එතර වූයේ වේ. තමා තුළ ඇනී තිබූ සියලු කෙලෙස් හුල් වලින් නිදහස් වී කෙලෙස් හුල් රහිත බවට පත් වේ. එමෙන්ම
ඔහු තුල විඥානයේ පිහිටන තැන් පිළිබඳව සම්පූර්ණයෙන් අවබෝධයකට පත් වේ. ඡන්ද, දෝෂ, භය, මෝහ යන අගතියට පත්වන කරුණු වලින් අගතියට නොයයි. මෙසේ සමාන ලක්ෂණ ඇති අකුසල ධර්මයෝ ප්‍රහාණයට නැසීමට යති. තවද යම් සූත්‍රයකදී රූප ඉන්ද්‍රිය ගැන වදාරන ලද්දේද ඉකල්ලි රූප ධාතු රූපස්කන්ධය රූප ආයතනයත් දසන ලද්දාහු වෙති. එමෙම්ම යම් සූත්‍රයකදී සැප විඳීම ගැන වදාරන ලද්දේද ඉකල්ලි සැප ඉන්ද්‍රිය සොම්නස් ඉන්ද්‍රිය දුක උපදවන හේතුව ගැන කියවන දුක්ඛ සමුදාය සත්‍ය දසන ලද්දාහු වෙති. එමෙම්ම යම් සූත්‍රයකදී දුක් විඳීම ගැන වදාරන ලද්දේද ඉකල්ලි සුඛ ඉන්ද්‍රිය දොන්නස් ඉන්ද්‍රිය දුක නම් වූ ආර්ය සත්‍ය ගැන දසන ලද්දාහු වෙති. එමෙම්ම යම් සූත්‍රයකදී දුක් සැප රහිත විඳීම ගැන වදාරන ලද්දේද ඒ උපේක්ෂා ඉන්ද්‍රියත් සියලු පටිච්ච සමුප්පාදයක් දසන ලද්දාහුය. ඒ මක්නිසාදයක් දුක් සැප රහිත විඳීමකදී අවිද්‍යාව අප්‍රකටව තිබෙන නිසාය. අවිද්‍යාව හේතුවෙන් සංස්කාරය හටගනිති. සංස්කාර හේතුවෙන් විඥානය හටගනි. විඥානය හේතුවෙන් නාම රූප හටගනි. නාම රූප හේතුවෙන් ආයතන හය හටගනි. ආයතන හය හේතුවෙන් ස්පර්ශය හටගනි. ස්පර්ශය හේතුවෙන් විඳීම හටගනි. විඳීම හේතුවෙන් තණ්හාව හටගනි. තණ්හාව හේතුවෙන් උපාදානය හටගනි. උපාදානය හේතුවෙන් භවය හටගනි. භවය හේතුවෙන් උපදී. ඉපදීම හේතුවෙන් ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් හටගනි. මෙසේ මුළුමහත් දුක්ඛස්කන්ධයේම හට ගැනීම වෙයි. ඒ පටිච්ච සමුප්පාදයේ සකස් වීම රාග සහිතය, ද්වේෂ සහිතය, මෝහ සහිතය, සත්වයාගේ කිලිටිවීම පැත්තෙන් පැමිණවිය යුත්තේය. රාගයේ දුරුවීම, ද්වේෂයේ දුරුවීම, මෝහයේ දුරුවීම පැමිණවිය යුත්තේ ආර්ය ධර්මය තුලින්ය. මෙසේ කළ දේ වශයෙනුත් ස්වභාව ලක්ෂණ වශයෙනුත් සමාන ලක්ෂණ වශයෙනුත් නැසී ඉපදීම් වශයෙනුත් එක් ලක්ෂණයෙන් යුතු යම් ධර්මයෝ වෙද්ද ඒ ධර්මයන් පිළිබඳව එක් ධර්මයක් වදාළ විට ඉතුරු ධර්මයෝ දෙසන ලද්දාහුය. ඒ නිසා ආයුස්මත් මහා කච්චාණ තෙරණුවෝ එක් ධර්මයක් වදාළ කල්ලි යනාදී ගාථා වදාළහ. නියුත්තෝ ලක්කනහාරු ලක්කනහාරය යොදන ලදී.